නිරන්තරයෙන්ම සිත භාවනාවට නැඹුරු කරනවා නම් යම්කිසි සමත භාවනාවක පිහිටලා සිත සමාධිමත් කරගෙන සමාධිමත් සිතටයි මේවා යථා ස්වභාවය වැටෙන්නේ. අන්න ඒ විදිහට අපි මේ සාමාන්‍ය ලෝකයා හිතන විදිහට නෙවෙයි මේ නිවන කියලා තේරුම් ගන්න ඕනේ. සදාකාලික පැවැත්මක් නෙවෙයි මෙතන අච්චුතං ඨානං කියලා කියන්නේ. මෙතන චුත නොවන තැන කියලා කියන්නේ ඒක මේ මෙලෝදිම ඇති කරගන්න තත්වයක්. මෙලෝදිම මේ අපේ සිත නොගිලිහි යන තත්වයකට ඇති කරගත්තනම් මරණ අවස්ථාවේදී අපිට ශෝකයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට වැළපීම් ආදියකට හේතුවක් නැහැ. සිත එම්පිටිම නිෂ්කලංකයි. ඒකට තමයි සියලු සංස්කාරයන්ගේ සංසිඳීම කියලා කියන්නේ. නැවත භවයක් මවන්නේ අපේ මේ සිතයි. මේ සිතෙන්ම අපි ඇති කරගන්නවා දෙබිඩි ස්වරූපයක් වගේ තියෙන තණ්හාව. ඒක නිසා මම සහ මාගේ කියන මේ දෙකත් ඉබේටම මතුවෙන තණ්හාවේ. තණ්හාව කියලා කියනකොට මමෙක් ඉන්නවා මට මා සතු දෙයක් තිබෙනවා. අන්න ඒ විදිහේ දෙබිඩි ස්වરૂපය නිසාම තමයි අර දැන් අපි නිතර මතු කරගන්න උපමාව තමයි මේව තේරුම් ගන්නට මුවායි මිරිගුවයි. එතකොට මුවාගේ ඒ තෘෂ්ණාව කියලා කියන ඒ දිය පිපාසය නිසාම ඈත පෙනෙන අර යම්කිසි දෙයක් මිරිගුවක් හැටියට ඒ මුවා තේරුම් ගන්නේ නැහැ. ඒක වතුරේ කියලා හිතා ගන්නවා. ඉතින් වතුර එතනයි මම මෙතනයි කියලා මුවා ඒ වතුර බීමට දුවනවා. අන්න ඒ විදිහේ දෙයක් තමයි අර ලෝකයා සාමාන්‍යයෙන් ඒ නොසන්සිඳුන තණ්හාව නිසා අසු වෙන හැම දෙයක් මේ චිත්තජ රූපය ඒක දෙයක් හැටියට සලකලා ඒක ඔස්සේ දුවනවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඒ දිවිල්ල වෙනුවට මෙතෙන්දීම ඒවායි යථා තත්ත්වයේ තේරුම් ගන්න කියලා අපි සමහර විට තමත් උපමාවකින් ඔය දක්වන්න පුළුවන්. මේ කෙනෙක් සමහර කෙනෙක් තමන්ගේ හේවණැල්ලට බයේ දුවනවා. තවත් කෙනෙක් හේවණැල්ල යට කරන්න හේවණැල්ල අල්ල ගන්න දුවනවා. අන්න ඒ වගේ දෙපැත්තකටයි ලෝකයා දුවන්නේ බොහෝ විට. මේ ජීවිතය ගැන කලකිරিলা දිවි නසා ගන්න, එහෙම නැත්නම් මෙතනින් කෙලවරයි කියලා එහෙමත් හිතනවා ඇතම් කෙනෙක්. තවත් කෙනෙක් හිතනවා මෙතන සදාකාලික ආත්මයක් මේක ඇතුලේ තියෙනවා, ඒක ආරක්ෂා කරගෙන ඒකම තමයි බ්‍රහ්මත්වයට ගෙනියන්න ඕන කියලා. කොයිදේ නොයිකු දෘෂ්ටිවාද ඇති කරන බුදු පියාණන් වහන්සේ විතරයි පෙන්නුම් කරන්නේ. මෙතන ඒ අතරත් මේ අතරත් දුවන්නේ නැතුව මේ යථාභූත හැටියට ඇත්ත ඇති හැටියට තේරුම් ගන්නයි කියලා. ඒ තේරුම් ගැනීමට උපකාර වෙන්නේ අපිගේ එදිනදා ජීවිතයේදී මේ හැම දෙයක් පිළිබඳව අන්න අර නාම රූප ධර්ම මතු කරගෙන මේ හැම දෙයක්ම තුල තිබෙන්නේ මෙච්චරයි. එහෙමත් නැත්නම් කියනවා නම් මෙතන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන ඒ ධර්ම සමූහය විතරයි මෙතන තිබෙන්නේ. මෙතන මම මාගේ කියලා ගන්න ගත යුතු දෙයක් නැහැ. අන්න ඒ විදිහේ අවබෝධයක් ඇතිව මේවා ජීවිතය පිළිබඳව අනිත්‍යතාව මෙනෙහි කරනවා නම්, ඇතිවීම නැතිවීම පක්ෂේ මෙනෙහි කරනවා නම්, ඒ තැනැත්තාට පුළුවන් ක්‍රමක්‍රමයෙන් අර ඇලුම් බැඳුම් වලින් මිදෙන්න. ඒ වගේම නිතර මරණ සතිය දිනු කරගන්න උත්සාහවත් වෙන්න ඕන.